මෙරට COVID-19 වෛරසය ආසාදන වූ නව රෝගීන් 124 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් 121 දෙනෙකු මිනුවන්ගොඩ COVID ආසාදිත පොකුරට සම්බන්ධ ආශ්‍රිතයි. ඒ අනුව මිනුවන්ගොඩ COVID ආසාදිත පොකුරට අදාළ සමස්ත ආසාදිතන්ගේ සංඛ්‍යාව 1307ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එසේම ඊයේ දින දේශීයව හඳුනාගත් ආසාදිතින් අතරට වෛද්‍යවරුන් 30 ද ඇතුළත්. මේ අතර මන්නාරම රදගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලේ ඉදිකිරීම සඳහා පැමිණි පිටිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මන්නාරම ප්‍රදේශයේ පට්ටිතොට්ට හා පෙරියකඩේ යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරුණා. ඊයේ දිනේදී විශේෂම මන්නාරම් ප්‍රදේශයේ පෙරියකාඩු සහ පට්ටිතොට්ටම් කියන ගම්මාන දෙක හුදකලා ගම්මාන දෙකක් හැටියට අපි වාර්තා කරුණු ලැබුවා. හුදෙක්ම මෙම ප්‍රදේශයෙන් ලැබුණු කොයිද ආසාදිතයන් සොයාගෙන ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් ඉන්න ගම්මාන දෙකක් හැටියට මේ ගම්මාන හඳුනාගෙන තිබෙන බැවින් විශේෂයෙන්ම උතුරු කරේට මෙය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් ගත්ත ඉදිරි පියවරක් හැටියටයි මෙම ගම්මාන දෙක මේ ආකාරයෙන් හුදකලා ගම්මාන දෙකක් හැටියට නම් කරන්නට යෙදුනේ. මේ අතර කොවිඩ් ආසාදිත ලෙස පසුගිය දා තහවුරු වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියගේ යෙහෙළියටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකගේ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම තත්ත්වයේ හමුවේ අදාළ ශිෂ්‍යාව හා ඇය සමග පෞද්ගලික නවාතනයේ සිටි තවත් සිසුවියක් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශය කටයුතු කර ඇත්තේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්ද COVID-19 ආසාදිතයෙකු ලෙස පසුගියදා තහවුරු වූ අතර ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉන්දැක් වෙන්නේ සැප්තැම්බර් මාස 10 දින සිට අහඹු ලෙස විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ශිෂ්‍යයන් සහ සේවකයින් 50 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර එම සියලුම පරීක්ෂණ මගින් COVID-19 ආසාදිත තත්ත්වයක් නොමැති බව වාර්තා වී ඇති බවයි. පසුගිය සති තුළ COVID-19 සිදුවීම් වාර්තා වී ඇති ප්‍රදේශයක පදිංචි විශ්වවිද්‍යාල සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති අතර එම සේවකයා සමීපව කටයුතු කළ විශ්වවිද්‍යාල සේවකයින් සිව් දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කළ බවද එම නිවේදනයේ දැක්වෙනවා. එසේම ඔවුන්ටද වෛරසය ආසාදනය වී නොමැති බවයි තහවුරු වී ඇත්තේ. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අවස්ථාවේදී අපි COVID-19 සමග ජීවත් වීමට අපි ඉගෙන ගන්න ඕන. COVID-19 කියන්නේ ගෝලීය වසංගතයක්. එය අද හෙට ඉවර වෙන දෙයක් නෙවෙයි. අපේ රටට විතරක් වෙනම මේක රෝගේ පාලනය කරලා අපිට නිදහසේ ඉන්න බෑ. ඒක නිසා මේ ලෝකෙම COVID-19 වසංගතය තුරන් වෙන තාක්කල් අපිටත් මේ COVID-19 සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා. වෙනදා වගේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා එහෙම නැත්නම් ඇදිරි නීතිය පනවල සම්පූර්ණයෙන්ම සමාජ ක්‍රියාකාරීත්වය නවත්තලා අපිට මේ COVID-19 රෝගීට දිගින් දිගටම මුහුණ දීමට හැකියාවක් නැහැ. අපි මේ තත්ත්වය අපි සාමාන්‍ය ජන ජීවිතයේ උපරිම මට්ටමේ අපිට හැකි උපරිම මට්ටමේ ගෙන යන ගමන් COVID-19 රෝගය පාලනය කිරීම වැදගත් වෙනවා. එතෙන්දී ජනතාවගේ පැත්තෙන් ලබා දෙන දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ඉතාමත්ම සරණ කාරණා කීපයක් ජනතාව විසින් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේක්ෂා කරනවා ඒ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ප්‍රධානම දේ තමයි අනවශ්‍ය විදියට සමාජයට පැමිණීමෙන් වළකින්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.